And now, live at 10:30. ආයුබෝවන් ගෙවුණු දවස දෙස හෙළනැපුවත් ඇස Live at 10:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි ශ්‍රී ලංකාව දුප්පත්කමින් මුදා ගැනීමේ සැලසුම 20-30 අවුරුද්දේදී සම්පූර්ණයෙන්ම දාරිද්‍රතාවය අපේ රටෙන් තුරන් කරන්නටයි අපේ ඉලක්කය වී ඇත්තේ අම්බලන්ගොඩ ගැටුමකින් පිරිසක් රෝහලේ තනතුරු යුද්ධය ගැන ජනපති කියූදේ ඕනෑම ආයතනයක පළවෙනි මහත්තයාට දෙවෙනි මහත්තයා ප්‍රශ්නයක් දෙවෙනියා බල වෙනවා පළවෙනියා වෙනවා මන් දන්නේ නැත මොනවාද හිනා වෙන්නේ ඇයි මේකට මෙච්චර කියලා මේ වසරේ කටුනායකින් ඇල්ලූ විශාලතම රන්තොගය වසර 20කට පසු ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි. කවියකට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද? එක කවියක් ඔස්සේ ජීවිත මතක මොනතරම්නම් අවදිවන්නට පුළුවන්ද? අද ජනාධිපතිතුමා කවියක් හරහා ජීවිතේ බොහෝ තැන්වලට ගමන් කළා. මෙරට ලියාපදිංචි සහකාර වෛද්‍යවරුන්ගේ 153 සංවත්සරය අද පස්සරුවේ පැවැත්වුණා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මම තමුන්නාන්සේලාගේ සේවාව ගැන අත්දැකීමෙන් දන්න කෙනෙකුට වැඩිය බෙහෙත් දැනීමෙන් දන්න කෙනෙක් කියලා කිව්වනම් ඊට වඩා හොඳයි. මේ තමුන්නාන්සේලාගේ ඉදිරිපත් කරපු තිළිණේ මේ තිබෙනවා පළවෙනි කවියක්. ඒ කවිය කියවපුවාම මට ඇත්තටම මතක් වුණා අපේ තාත්තා කබල් පුස් බයිසිකලේ මාවර් පිටිපස්සේ යකඩාර ලගේජ් එකේ තියාගෙන පොළොන්නරුව නගරයට ඇවිල්ලා කිලෝමීටර් 5ක් විතර මට පුංචි කාලේ බෙහෙත් තරම් දුන්නේ නැහැ. මේ කවිය බොහොම යථාර්ථවාදී. ගමේ නගරේ ළඟ දුර ඉස්පිරිතාලේ මතකද රතට ඔසු වතුරක් බිව් කාලේ සියලු රෝග නිට්ටාසුව වුණ කාලේ දෙවෙනි මහත්තුරු රජ කළ ඒ කාලේ. තමුන්නාන්සේලා ඒ කාලේ හුඟක් හැඳින්නුවේ දෙවෙනි මහත්තයා කියලා කිව්වා. කොහොමටත් දෙවෙනි මහත්තයා කියලා හඳුන්වන ඒක හොඳයි කියලායි මම හිතන්නේ. ඒ මොකද ඕනෑම ආයතනයක පළවෙනි මහත්තයාට දෙවෙනි මහත්තයා ප්‍රශ්නයක්. ඔය දෙපාර්තමේන්තුවල සංස්ථාවල ආයතනවල හැම එකේම දෙවෙනියා බල වෙනවා පළවෙනියා වෙනවා. මන් දන්නේ නැත මොනවාදලා හිනා වෙන්නේ ඇයි මේකට මෙච්චර කියලා. මම සෞඛ්‍ය ඇමති කාලේ අමාත්‍යංශ මෙහෙයවුවේ ඇමතිවරු නෙවෙයි. ඇමතිවරුන්ට ඉහළින් හිටපු අය. අද ඇමතිවරුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. 2030 වසර වන විට අපේ රටින් දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ඉලක්කයයි. අද මේ අදහස් පළ කළේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා. 2018 සමෘද්ධි බැංකු හරසර සම්මාන උළෙල අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධාන කර තිබූ මෙම සම්මාන උළෙල ක්‍රියාත්මක වුණේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු ශ්‍රේණිගත කිරීම සහ සමෘද්ධි බැංකු නිලධාරීන් ඇගයීම වෙනුවෙන්. 2012දී 6.7% තිබුණ මේ රටේ දරිද්‍රතාවය අද වෙනකොට දුවලා තියෙනවා 20-30 අවුරුද්දේදී තිරසාර සංවර්ධනය ඉලක්කයක් විදිහට සම්පූර්ණයෙන්ම දරිද්‍රතාවය අපේ රටෙන් තුරන් කරන්නටයි අපේ ඉලක්කය වී ඇත්තේ. සමෘද්ධි ව්‍යාපාරයේ ඒ කෙරෙහි දැකූ දායකත්වය ගැන අපිට අමතක කරන්න බෑ. අවාසනාවකට වගේ කාලයක් යනකොට මේක දේශපාලන අතකොළුවක් බවට පත් වුණා. පළවෙනි වතාවට සමෘද්ධි බැංකු මුදල් පිළිබඳ ස්වාධීන විගණනයක් කරලා තියෙන්නේ පසුගිය අවුරුද්දේ. ඒ වගේම සමෘද්ධි බැංකු නියාමනය කිරීමේ හෝ අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. එම නිසා රජයට ඉදිරියේදී මූල්‍ය වගවීම් විනිවිදභාවයෙන් සිද්ධු කිරීමට සමෘද්ධි බැංකු නියාමනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම කාලීනයි කියලා මම හිතනවා. මේ දවස් දෙක දුම්රිය වෘත්තීය සමීති හින්දා දුම්රිය මගින් හොඳ හැටි බැටකෑ දවස් දෙකක් බවට පත් වුණා. ඒ අතරේදී සමහර දුම්රිය මැදිරිත් කවුරුන් විසින් හෝ හොඳට පහර දීම් වලට ලක් කරලා තිබුණා.
ඒ වගේම මේ දවස් දෙක තුළ දුම්රිය වෘත්තීය සමිති නියෝජනය කරමින් කිසියම් හෝ කෙනෙක් වර්ජනය නිසා වැඩට ආවේ නැත්නම් ඒ අය සේවය අතහැර ගියාසේ සලකනවා කියලත් රජයේ ප්‍රබල ලෙස ප්‍රකාශ කළා. අද වෙනකොට දුම්රිය වෘත්තීය සමිති තමන්ගේ වර්ජනය අවසන් කළා. එතකොට වැඩට ආපු නැති අයට වෙන්නේ මොකක්ද කියන එක ගැන දැන් ඒ අය බොහෝම විපිලිසරව බලාගෙන ඉන්නවා. වැඩු විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පෙරේදා පසුරු 4ට ආරම්භ කළ වර්ජනයේ අද පසුරුවේ අවසන් කෙරුණා. කෙසේ වෙතත් වර්ජනය නිසා අද උදෑසන දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරනු බව අප වාර්තාකරුවන් පවසනවා. වර්ජනය ආරම්භයේ සිට සමස්ත දුම්රිය ගමන් වාර 350ක් ප්‍රමාද වී ධාවනය කරනු බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ. මේ අතර අද දවල් 12ට පෙර සේවයට වාර්තා නොකළ අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් සේවකයන් සේවය අත්හැර ගියාසේ සලකන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය අතිරේක සාමාන්‍ය අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ එම දැනුම් දීමට අනුව අද දහවල් වන විට සැලකිය යුතු පිරිසක් සේවයට වාර්තා කළ බවයි. කෙසේ වෙතත් සේවයට වාර්තා නොකළ අනියම් ආදේශක සහ කොන්ත්‍රා දුම්රිය සේවකයන් සේවය අතහැර ගියාසේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ගත් තීරණේ කිසිදු වෙනසක් නොමැති බවද ඔහු පැවසුවා. මම නියෝජ්‍ය අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරා. අපි කිව්වා ධූරේ අරගියාසේ සලකලා ලියුම් ගන්නවා මාධ්‍ය වලින් කිව්වා ගරු අමාත්‍යතුමා. නෑ නෑ මම ඒවා කිසි දෙයක් කරන්නේ නෑ. ඔයගොල්ලෝ වැඩට යන්න කිව්වා. සාකච්ඡා කරලා සුවද මට්ටමේ විසඳගත කිසිම අගතියක් සේවකන්ට සිදු කරන්නේ නෑ කියලා. මේ අතර වර්ජනයේ ආරම්භයත් සමග කිසියම් පිරිසක් දුම්රිය එන්ජින් කිහිපයක් ඇතුළු දේපළ වලට හානි සිදු කර තිබුව අතර දුම්රිය අතිරේක සාමාන්‍ය අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ දුම්රිය 5කට අධික සංඛ්‍යාවකට හානි සිදු කර ඇති බවයි. එලෙස කඩා කප්පල් ක්‍රියා සිදු කළ පුද්ගලයන් පිළිබඳව පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අභ්‍යන්තර පරීක්ෂණයක්ද පැවැත්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධන කෙටුම්පත මෙවෙති ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අනිකුත් පක්ෂ ධර්ණ මත සම්බන්ධයෙන්ුත් අපි විමසා බැලුවා. 1978 වසරේ පළමුවරට හඳුන්වා දුන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධන කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ මහලිකම්වරයාට භාර දී තිබෙනවා. මෙමගින් වැඩි අවධානයක් යොමු ඇත්තේ විධායක ජනාධිපති ධුරයේ සම්බන්ධයෙනුයි. එහිදී පාර්ලිමේන්තුව විසින් පත්කරන සීමිත බලතල සහිත ජනාධිපති ධුරයක් යෝජනා කර තිබෙනවා. එම සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දරන්නේ කවර මතයක්ද? මේ රටේ පත්වන හැම ජනාධිපතිවරයෙක්ම පත්වුණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඉතින් අපිට පක්ෂයක් විදිහට මේ අපි හැමදාම එක්සත් ජාතික පක්ෂය මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියන කාර්යයට අපි සහයෝගය දෙනවා කියලා අපි කියලා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධව පක්ෂයේ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා විධායක ජනාධිපති ක්‍රමය ගැන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20 සංශෝධනයට එරෙහිවීමටයි තීරණය කළේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද 20 ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට ඒකමතිව තීරණයක් ගත්තා. මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාද අද 20 සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පළ කළා. අපි මේ සංශෝධනයට විරුද්ධයි කියන එක ප්‍රකාශ කරන්න ඕන. කිසියම් ආකාරයකින් දායක අගමැතිවරයෙකු විසින් පත්කරනු ලබන ජනාධිපතිවරයෙක් මේ රටේ බිහි වුණොත් ඒක එක පැත්තකින් ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙනවා. රත්තරන් පැලඳගෙන ගුවන්තොටුපළෙන් යන්න එන්න පුළුවන්. හැබැයි රත්තරන් හංගගෙන ගුවන්තොටුපළෙන් යන්න එන්න හිතන්නවත් එපා. මොකද රේගු නිලධාරින්ගේ දැස් ඒ තරම් තියුණුයි. මේ රේගු නිලධාරින්ගේ විස්කම් තියුණු දැස් හමුවේ සිදු කළ රත්තරන් මෙහෙයුම්වල ප්‍රබල බව. කටුනායක ගුවන්තොටුපළේදී අදත් රත්තරන් කිලෝග්‍රෑම් 10ක් සමග පෝලන්ත ජාතිකයෙකු රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. මේ වසරේ කටුනායකදී කොටු කරගත් විශාලතම රන් වැටලීමයි. මේ වසර තුළ කටුනායක ගුවන්තොටුපළේදී වැටලීම් 34ක් සිදු කර තිබෙනවා. ගුවන්තොටුපළ රේගු පැවසුවේ මේ මාසය තුළ පමණක් වැටලීම් 23ක් සිදු කර ඇති බවයි. අද පෙරවරුවේ දිවෙනට පැමිණි පෝලන්ත ජාතිකයෙකු පිළිබඳ ඇති වූ සැකයක් මතයි රේගු නිලධාරීන් ඔහු පරීක්ෂාවට ලක් කළේ.
එහිදී සැක්කරුගේ බඳපටියේ සූක්ෂම ලෙස සංගවාගෙන සිටියේදී හමු වූ රන් බිස්කට් ගණන 200ක්. එවයි වටිනාකම රුපියල් මිලියන 65ක් බවයි ගණන් බලා ඇත්තේ. අදාළ රත්රන් තොගය රාජසන්ත කිරුණු අතර සැකකරු රුපියල් 150ක දඩයකට යටත්ව මුදාහැර තිබෙනවා. මේ වසර තුල සිදු කළ සමස්ත වැටලීම් වලින් රිග් භාරයට ගෙන ඇති රත්රන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 44ක් පමණ වනවා. ගොන්තොටුපළ රේගුව පැවසුවේ මෙම රත්රන් තුගේ වටිනාකම රුපියල් මිලියන 285කට අධික බවයි. අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. ඉන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙතත් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණේ සිරුකොත පක්ෂ මූලස්ථානයේදී. එම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා. පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු ගැන කතා කරේ විජේවර්ධන කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන විදිහ නායකතුමා ප්‍රකාශ කළා. පළාත් සභා මැතිවරණය සහ එක්සත් ජාතික පෙරමුණ නව පෙරමුණක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කළා. දැනට මහලේකම්තුමා ප්‍රගති සමාලෝචනයක් කරනවා. රාශන තියන ආසන සඳහා වාර්තාවක් සකස් කරගෙන යනවා. ඒක සම්පූර්ණ කෙරුවාට පස්සුව අපි ඒ සංශෝධන ටික කරන්න බලාපොරොත්තු වෙනවා. ධීවර ජනතාවට වතුකරේ ජනතාවට සමෘද්ධි පවුල් 47,000ට පරණ මිලටම රුපියල් 44ටම ලීටරයක් භූමිතේ ලබා දෙන්න ප්‍රායෝගික ප්‍රශ්න වගයක් මතු වුණා. ඒ ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න අපි ක්‍රියාත්මක කරනවා. කාලෙන් කාලෙට එක එක කතා කරලියට සහ ගැලරියට එනවා. මේ දවස්වල දේශපාලනික හෙලිකොප්ටර් කතාවක් එළියට ඇවිල්ලා. මේ කතාව ගැන මාධ්‍යවේදීන් අදත් හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් අද පැවැතුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්තුනේ ඒ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී. අද විශේෂ පක්ෂනායක රැස්වීමක් ඇඳෙව්වේ ජනාධිපතිතුමා ඊයේ කරපු ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කරන වහාම පාර්ලිමේන්තු මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පවත්වා මේ රටේ ජනයාට සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටින්නට බල කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න තීරණය කළා. එම රැස්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිතුමා මුස්ලිම් ජනතාව වෙනුවෙන් තම නිල නිවසේ සංවිධානය කර තිබූ ඉෆ්තාර් උත්සවයකටද සහභාගී වුණා. එම අවස්ථාවට රක්ෂිත බන්ධනාගාරගතව සිට අද දින ඇප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. දැන් පැහැදිලිව පේනවා ආණ්ඩුවක් නැහැ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවරයා මේ කියන ප්‍රකාශ ඔක්කොගෙම පැහැදිලි වෙන කාරණේ දැන් තියෙන්නේ පාර්ලිමේන්තු විසුරුව හරින කී විතරයි. මේ මෙහෙම රටක් දියුණු කරන්න වත් රටක් ඉදිරියට යන්න බෑ. මම දන්න තරමට මම රටේ ජනාධිපති වෙලා ඉද්දි තමයි මම ගියේ. මම කොළඹින් ගියේ ප්‍රතිඵල නිකුත් කරන්න ඉස්සෙල්ලා. එතකොට රටේ ජනාධිපතිවරයා ඉන්නවා අනිත් ජනාධිපතිවරයා දිනුම් දෙනකම්. එතකොට ඒක තමයි ඇත්ත කතාව. කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයේදී අද උදෑසන වාහනයක් හදිසි ගිනි ගැනීමකට ලක් වුණා. ඉන් වාහනයේ රියදුරු බරපතල පිළිසුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන 10:30ට පමණ කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී ජීප් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබුණා. ගින්න හටගත් අවස්ථාවේ එහි සිට ඇත්තේ රියදුරා පමණයි. ඔහු පිළිසුම් තුවාල ලබා තිබෙනවා. එම මාර්ගයේම ගමන් ගත් වාහනයකින් තුවාල ලැබූ රියදුරා රෝහල්ගත කිරීමට එහි පැමිණි පිරිස් කටයුතු කළේ මෙලෙසින්. අනතුරට ලක් වූ ජීප් රථය කොට්ටාව දෙස සිට කඩුවෙල දෙසට ධාවනය කර තිබූ බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. ගිනි නිවීමේ රථ මසානයට පැමිණීම සඳහා මිනිත්තු 40ක් පමණ ගත වී ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේද සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබෙනවා. අධිවේගී මාර්ගවල මේ ආකාරයෙන් රථවාහන ගිනි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් අප මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සභාපති ආචාර්ය සිසිර කෝදාගොඩ මහතාගෙන් විමසීමක් කළා.
එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි අධිවේගී මාර්ගවල ධාවනයේ තහනම්වත් ධාවනයට අවසර ඇති අනෙකුත් වාහනවල තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු නිර්ණායකයක් නොමැති බවයි. මේ හේතුවෙන් ඉදිරියේදී අධිවේගී මාර්ගවල ධාවනයට සුදුසු බවට තහවුරු කළ හැකි ක්‍රමවේදයක් සහිත ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමට කටයුතු කරන බවයි සිසිර කොදාගුඩ මහතා කියා සිටියි. එමෙන්ම අධිවේගී මාර්ගවල රථවාහන හදිසිය ගිනිගැනීමට හේතු විය හැකි කරුණු සම්බන්ධයෙන්ද සොයා බැලීමක් සිදු කරන බව ඒ මහතා ප්‍රකාශ කළා. අපි තවත් පුවත් දකින්නට කලින් විරාමයක් ලබන්නටයි මේ සූදානම් වන්නේ. ශ්‍රී ලංකාවේ සිතියම අලුත් වෙයි. හොරණදී ඇල්ලු ගිනි අවිය. This is live at 10:30. ලංකාවේ වර්ගඵලය මොනතරම්ද කියලා ඇහුවොත් පොඩි දරුවෙක් උනත් දන්නවා වර්ග කිලෝමීටර 65610යි කියලා. හැබැයි අදින් පස්සේ අපි කාටවත් ඒ සංඛ්‍යාව කියන්න පුළුවන් කමක් නැහැ. ඊට නිල හේතුවයි අපි දැන් ඔබට කියන්නේ. දැනට භාවිතයට ගැනෙන ශ්‍රී ලංකා සිතියමට ආසන්නතම වෙනස්කම් සිදු කර ඇත්තේ 1998 වසරේදී. ඉන් පසුව රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නවතම භූමි සිතියම අද ප්‍රකාශයට පත් කෙරුණා. කොළඹ නගරයේ අලුතෙන් ඉදිවෙමින් පවතින වරාය නගරයේද ඇතුළත් කර මෙම සිතියම සම්පාදනය කර තිබෙනවා. මෙම නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2කින් පමණ වැඩි වී ඇති බවයි මැනුම්පති PMP උදේකාන්ත මහතා පැවසුවේ. මෙම නව සිතියම අද ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාට භාර දුන්නේ මෙලෙසින්. කොළඹ නගරයේ භූමියේ වපසරිය සාල වෙලා තිබෙනවා. පෝර්ට් සිටි එකත් එක්ක ඒ වර්ධනය වෙච්ච ආකාරයත් මේ අලුත් සිතියම තුලින් පිළිබිඹු කරලා තිබෙනවා. අලුත් සංවර්ධන කටයුතු මාර්ග මේ හැම එකක්ම මේකේ නිවැරදිව ප්‍රදර්ශනය කරන්න මොවුන් සමත් වෙලා තිබෙනවා. ලංකාවේ අපි ඊට පෙර දැකපු සිතියමට වඩා සමහරක් විට හැඩරුවේ වෙනසකුත් දකින සිතියමේ ඇති වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. අම්බලංගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ රියානතුරක් සිදු වුණා. අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ අතර අනතුර සම්බන්ධයෙන් බහින් බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් ඇති වී තිබෙනවා. අම්බලංගොඩ මහා අම්බලංගොඩ මන්සන්දියේදී නවදති වූ බස් රථයක් ඊයේ රාත්‍රියේ තිරිංග ලිහිල්ව ඉදිරියට ධාවනය වී යතුරු පෙදියේ ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් යතුරු පැදියට හෝ එහි පැදිකරුවන්ට බරපතල හානියක් සිදු වී නොමැති අතර බස් රථය දුර රථය නවත්වා ගැනීමට කඩිනමින් පියවරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. බස් එක නතර කළා. එයා ගිහිල්ලා ඉස්සරහා යන්න පුළුවන් ද කියලා නැත්නම් දන්සලක් තියෙනවනේ. බස් එක නෝමල් ගිහිල්ලා නියුට්‍රල් එකේ ගිහිල්ලා බයික් එක යට කරන් ගිහිල්ලා බස් එක. එහෙත් එම අවස්ථාවේ ඒ අසල සිටි බීමත් පුද්ගලයන් දෙදෙනෙකු බස් රථයේ රියදුරා සහ රිය සහායකයා සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. එම ආරවුල දුරදිග යාමත් සමග එය සමතේකරපත් කිරීමට මැදිහත් වූ ප්‍රදේශවාසීන්ටද අදාළ බීමත් පුද්ගලයන් දෙදෙනා පහර දුන් බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. පසුව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකුටද ඔවුන් දෙදෙනා පහර දී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු බලපිටියේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. අම්බලංගොඩ පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලක් ලැබී ඇති අතර පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනාද මේ වන විට හඳුනාගෙන ඇති බවයි. ඔවුන් අතරංගොඩ ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කැපුම් කෙටුම් ගැටුම් වලින් නම් දැන් කිසිම අඩුවක් නැහැ. හැමදාමත් බොහෝ තැන්වලින් ඒ ගැන තොරතුරු ඇහෙනවා, දකිනවා සහ දැනෙනවා. මේ අඟුණුකොළ පැලැස්සෙන් අද වාර්තා වුණු එවන් තොරතුරක්. අඟුණුකොළ පැලැස්ස අලුත්වැව ආදපාන වත්ත ප්‍රදේශයේ වෙල්යායක පිහිටි ඉඩමක තිබී කපා කොටා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මලසිරුවක් හමු වී තිබෙනවා. අද උදැසන 8ට පමණ ප්‍රදේශවාසීකු මෙම මලසිරුව දැක අඟුණුකොළ පැලැස්ස පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එමසානයට පැමිණ පරීක්ෂා කළා. පොලිසිය පැවසුවේ සිරුරේ ස්ථාන කිහිපයක ගැඹුරු කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි. මෙලෙස මියගොස් සැත්තේ අලුත් වැව අඟුණකොළ පැලැස්ස වෙදගෙදර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදෙක් දරුපියෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මලසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්තොට මූලික රුහලට රැගෙන ගියා.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ පුද්ගලයා මෙමසානයේදීම ඝාතනය කළාද නැතොත් වෙනත් සානයක ඝාතනය කර මෙමසානයට ගෙනවිත් දැමුවාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කළ බවයි. කහවත්ත යායින ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටි රියනතුරක් සිදු වුණා. අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කහවත්ත යායින ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. ඒ අද පෙරවරුවේ රත්නපුර දෙසට ධාවනය වූ බස් රථයක් ඊට ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් අනතුරින් තුවාල ලැබූ 10 දෙනෙකු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය පැවසුවේ රත්නපුර දෙසට ධාවනය වූ බස් රථ රියදුරාගේ අධික වේගය හේතුවෙන් රිය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වී ඇති බවයි. රථවාහන ධාවනයේදී පාලනය කරගත හැකි වේගයකින් රථවාහන ධාවනය කරනවා නම් මෙවැනි අනතුරු රැසක් වළකාගත හැකි බවයි අප ඔබට සිහිපත් කරන්නේ. අද දවස සාමාන්‍ය පරිදි ගලාගෙන ගියා නම් අද ක්‍රීඩා පුවත බවට පත්වන්නට තිබුණේ අද පැවැත්වීමට නියමිතව තිබුණු ක්‍රිකට් නිලවරණය සම්බන්ධ කතා බහ. නමුත් අවසානයේදී ක්‍රිකට් නිලවරණය යළිත් කල් ගියා. ඒ නිසා අදින් පසුව අපේ රටේ ක්‍රිකට් පරිපාලනය කොහොම සිද්ධ වේවිද? ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද දිනේදී පැවැත්වීමට නියමිතව තිබුණත් අභියෝජනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ඊයේ දිනේදී පනවනු ලැබුවා. මේ හේතුවෙන් ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ක්‍රිකට් ආයතන බලධාරීන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අද ඉල්ලීමක් කළා. අධිකරණයේ අදහස වුණේ නිලවරණ කමිටුව පත් කරලා ඊට පස්සේ මහ සභාව කැඳවුවා නම් තමයි සුදුසු කියලා. ඉස්සරහට වැඩ කරගෙන යෑම කිසිම වාරණයක් නැහැ. අධිකරණයේ නියෝගයේ තියෙනවා අපි ගාව. අපි තීන්දුව කරා ක්‍රීඩාවතුමාගෙන් ඉල්ලීමක් කරන්න එම අඩුපාඩුව හදාගෙන නිලවරණයක් තියන්න අපට ඒ අවස්ථාව දුන්නොත් සුදුසුයි කියලා. නිත්‍යානුකූලව අපේ දූර කාලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ අද දවස වෙනකම් පමණයි. කෙසේ වෙතත් අද පසුරුවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කළේ යළි ක්‍රිකට් නිලවරණයේ පැවැත්වෙනතුරු ක්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කළ බවයි. නිලවරණයේ අත්හිටුව අවස්ථාවකදී ඉන්ට්‍රිම් කමිටුව පත් කිරීමේ නෛතික ප්‍රතිපාදන නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉදිරි කටයුතු කරගෙන යන්න මගේ අමාත්‍යාංශයේ ලේකම් වන කමල් පද්වල ශ්‍රී මහතා බලයලත් නිලධාරි හැටියට පත් කළා තියෙනවා. අපි වගකීමකින් කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වැටෙන අපි ඉඩ දෙන්නේ නැහැ. ක්‍රිකට් ලංකාවේ අතවසෙම අද ප්‍රධාන ක්‍රීඩාව බවට පත් වෙලා තියෙනවා. මෙතෙන්ට අවශ්‍යයි කළමනාකරණය. ඒ කළමනාකරණය පෑකින් හෝ බාධාවක් නොවෙන්න තමයි ගරු ඇමතුමා අද දිනේ මේ තීන්දුව අරගත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආදරය කරන සියලුම අයගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ආරක්ෂා වන විදියට කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ශ්‍රී ලංකා සුබවාන මහත්තයෙක්ව ICC කින් ලැබෙන තියෙන ඩොලර් බිලියන 4.5 කියන ලක්ෂ 7500 අපිට අහිමි වෙයි. ලබා ගන්නයි. අධිපතිවරයාට හෙලිකොප්ටරේ ගෙදර යන්න දුන්නේ මමයි කියලා. හෙලිකොප්ටර් දෙකක් දුන්නා. කවුද කියලා ඉදිරියේදී හෙලිවේ. කොරණදී ඇල්ලු ගිනි අවිය. At 10:30. මගේ අතේ මේ තියෙන්නේ පෑනක් වග මේ නරඹන ඔබට ඉතා හොඳින් පේනවා. මේ පෑනෙන් පුළුවන් වන්නේ යමක් ලියන්න පමණයි. හැබැයි දැන් අපි ඔබට පෙන්වන පෑනින් පුළුවන් වන්නේ යමක් ලියන්න නෙවෙයි කෙනෙක්ව මරන්න. ඔබ මේ දකින්නේ මෑතකදී සොයාගත් කුඩාම ගිනි අවියයි. පෑනක් ආකාරයෙන් දිස්වන ලෙස නිපදවා තිබූ ඒ සොයාගත්තේ පානදුර කුට්ටාශයේ නීති බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් සිදු කළ විමර්ශනයකදී. ඒ හොරණ පොකුණුවිට ප්‍රදේශයේදී අත්තරංගුවටගත් සැක්කරුවෙකු සතුව තිබේදී. 35 හැවිරිදි සැක්කරු පොකුණුවිට කන්ගැට්ටා නැමැති අන්වර්තනාමෙන් හඳුන්වන අයෙක්. ඉතා සූක්ෂම ලෙස පුද්ගලයෙකු ආසන්නයට රැගෙන හැකි මෙම ගිනි අවිය
අනිකුත් අයවලට සාපේක්ෂව භයානක බවින් ඉහළ බවයි පොලිසිය පැවසුවේ. මෙම ගිනිඅවියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේදී අඩු ශබ්දයක් නිකුත් වීමද විශේෂත්වයක්. පසුගිය කාලේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුම්වලදී කුඩා ගිනිඅවි රැසක් සොයාගත්තා. අදත් මැති ඇමතිවරු කිහිප දෙනෙක් එක එක තැන්වලදී කියපු කතා දකිමු කියන කතාවලින්. පහුගිය කාලේ කිව්වා පැරණි ජනාධිපතිවරයාට හෙලිකොප්ටරේ ගෙදර යන්න දුන්නේ මමයි කියලා. දැන් මොකද වෙලාද? හොරුන්ට පැනලා යන හෙලිකොප්ටර් දෙකක් දුන්නා. කවුද කියලා ඉදිරියේදී හෙලිවේයි. මහතිර මොහොමඩ් එයාපෝට් වහලා හොරු අල්ලන්නේ නැද්දි අපේ අය හොරුන්ට යන්න ඉඩ දීලා දැන් කනෝ කනෝ කියවට වැඩක් නැහැ. ජනාධිපතිව එහෙම කියනවනම් කවුද මේ දිනසී වැඩසටහන හැදුවේ? දිනසී වැඩසටහන හැදුවේ පක්ෂ කීපයක් එකතු වෙලා. එදා වෙනසට ඉදිරිපත් වූ සියලුම දේශපාලන බලවේග එකතු වෙලා තමයි දිනසී වැඩසටහන හැදුවේ. දිනසී වැඩපිළිවෙල මෝඩ වැඩක් කියලා කිව්වේ. එම මෝඩ වැඩ ඒ දිනසීය යෝජනා මෙහෙම පෙන්නලා සල්ලි එකතු කරපු බව තමයි අපිට තේරෙන්නේ. දිනසීය වැඩපිළිවෙලේ ගොඩාක් මෝඩකම් තිබ්බා. ඒක ඇත්ත. ඒක හැමෝම දන්නවනේ. ඒක හංගන්න දෙයක් නෑ. ඒක මේ නිදහසට කාරණා කියලා ඒකෙන් ගැලවෙන්න බෑ. 63 ලක්ෂයක් ඡන්ද දෙන්නේ කොළඹපු සීළු දෙනාම අද මේ රටපත් වෙලා තියෙන තත්ත්වයට වග කියන්න ඕනේ. ඒ ජනාධිපතිතුමාගේ අදහස. තේතුමා ඒ අදහස් ප්‍රකාශ කරලා තිනවා. අපිට ඒක ගැන විවේචනයක් කරන්න බෑ. ඒ කියන්නේ අපි අපේ මතය ප්‍රකාශ කිරීම අවශ්‍ය නෑ කියලා මං හිතන්නේ. ආණ්ඩුව තුල රටවටෙන් ඇසූ දුටු තවත් පුවත් පෙළක් එක පෙළට අසමු දකිමු දැන්. රටබ කෙටියෙන් බලපිටියේ ධීවරෙන් පිරිසක් අද මාදුගංගයේදී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ භූමිතල් මිල ඉහළයාම ඇතුළු මාදුගංගයේ ධීවර කර්මාන්තයට බලපා ඇති ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමිනුයි. මහවැලි ජනපදකින් ලක්ෂයක් සඳහා ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පොළොන්නරුව මගුල් දමන විද්‍යාලයේදී පැවැත්වෙන මෙම වැඩසටහන නම් කර ඇත්තේ මහවැලි උරුමය නමින්. ශ්‍රී ලංකා රේගුව විසින් වසර ගණනාවක සිට රාජසන්තක කරන ලද යතුරුපැදි සහ යතුරුපැදි අමතර කොටස් තොගයක් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 42ක් සඳහා බෙදාදීම අද සිදු වුණා. මෙහිදී රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු යතුරුපැදි 94ක් සහ තවත් යතුරුපැදි 149ක අමතර කොටස් බෙදා දී තිබෙනවා. විදෙස් පුවත් වෙතයි මේ අවධානය. ලොවම කෙටියෙන් වසර 20කට පසු උතුරු කොරියාවේ ප්‍රධාන පෙළේ නියෝජිතයින් පිරිසක් මේ වන විට ඓතිහාසික ඇමරිකානු සංචාරයකට එක්ව සිටිනවා. මෙහිදී උතුරු කොරියානු ජෙනරාල් කිම් යොංග් චෝල් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර න්‍යෂ්ටික නිරායුධකරණය මෙන්ම ආරක්ෂිත තත්ත්වය පිළිබඳ විශේෂ සමුළුවක් පැවැත්වීමටද නියමිතයි. ජෙනරාල් කිම් යොංග් චෝල් සැලකෙන්නේ උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන්ගේ සමීපතමයෙකු ලෙසටයි. එමෙන්ම ඊයේ රාත්‍රියේදී ජෙනරාල් කිම් යොංග් චෝල් ඇතුළු උතුරු කොරියානු දූත පිරිස වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇමරිකානු රාජලේකම්වරයා විසින් පවත්වා තිබුණා. ලබන මස 12 වෙනිදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් අතර සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍යනායක හමුව අවලංගු වීමත් සමග මෙම නියෝජිතයින්ගේ හමුවීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝයි උතුරු කොරියානු බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණ ඇති බවයි. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. හෙටත් උදේ අද දවස සමගින් හෙට දවස අරඹන්න ඔබට සුබ රාත්‍රියක්.